රට අනුරට යන තේමාවෙන් සංවිධාන කෙරෙන ජනහමුමාලාවේ තවත් ජනහමුවක් දංකොටුව නගරයේදී පැවැත්ුණා. ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය නායකයින් ඇතුළු ක්‍රියාකාරීන් ඊට එක්ව සිටියා. ඒ නිසා මෙච්චර කල් හැදෙන හැම ආණ්ඩුවක්ම කරලා තිනේ ඒගොල්ලගේ පවුල් හැදෙන එකයි, ඒගොල්ලගේ මිතුරන් හදාගන්න එකයි. අපි ආණ්ඩුවක් හදමු පළමුව තවට ලංකාවේ. ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක්, ඒක තමයි ජාතික ජනබලවේගය. හදන්න නෙමෙයි මේ ගහන්න. අයියා මල්ලි රකින්න, මල්ලි අයියා රකින්න විශ්වාසය තියෙන. මෙතර කල් හදලා තියෙන මොකද්ද? ගජමිතුරන්ගේ පාලනය. රට පොහොසත් කරන්න අවශ්‍ය වෙන ආණ්ඩුවක් ගොඩනගෙනවා ජාතික ජනබලවේගය යටතේ. ඒක තමයි පළවෙනි වෙන්නේ. ආණ්ඩුව කියනවා මෙයාගේ ව්‍යාපෘති සාර්ථක ව්‍යාපෘතිය බව පේනවා. ඕගොල්ලෝ ණය දෙන්න, ආණ්ඩුව ගැරන්ටි වෙන්න. එයාගේ වැටුනොත් අපි ගෙවන්න. ඕකනේ කියන්නේ. ඊට පස්සේ මුදල් ටික දෙනවා. මුදල් ටික දුන්නාට පස්සේ මොකද කරන්න ඕන? අන්න ව්‍යාපෘති නිලධාරි මහත්තයෙක් ඉන්නවා. එයා ඇවිල්ලා බලනවා මේක කරනවද? ආ එන්තුරින් වගා කරන්න පෝච්චි ගන්න කිව්වා. පෝච්චි ගන්නවා වෙනුවට ගෙදරට මල් පෝච්චියක් ගෙනල්ලා. හරියන්නේ නැහැ. එහෙම වුණොත් මොකද කරන්නේ? ණය මුදල නතර වෙනවා. ඒ ව්‍යාපෘතිය සාර්ථක වෙනවා. අන්න එතකොට රටේ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ පුරවැසියට ආදායම් මාර්ගයක් එනවා. එහෙමයි රටක් හදන්නේ. නැත්තම් පැටව බෙදෙනවා. මතකද ඇට බෙදුවා බීජ? බණ්ඩක් ඇට 10යි, මිරිස් ඇට 15යි, පතෝල ඇට 2යි. මතකද? මොන විකාරද මේ? ඈ කුකුල් පැටව 10යි, මුල්ලුවයි, උදුළු තලයයි. මට කියන්න හරි කියපු එක ගෙදරක් තියෙනවනම් ලෝකෙ කොහෙද ටැප් වතුර දාලා පලා හදන්නේ? හැම ඡන්දයක් කෙනෙකුටම බෙදන්න පටන් ගන්නවා. ජාතික ජනබලවේගය ආණ්ඩු කරන්නේ ව්‍යවසායකෙක් බවට පත් කරනවා, කර්මාන්තකරුවෙක් බවට පත් කරනවා. හැබැයි ඔයගොල්ලෝ විශාල ලෙස ආදායම් ලබපුවාම බද්දක් ලෙස ඒකෙන් පංගුවක් ආණ්ඩුවට දෙන්න. ගෙවන බද්දට අපි අවුරුදු දෙක තුනක් ගිහලා සැලසුම් කරලා තියෙනවා. තමන් අවුරුද්දේ ගෙවපු බද්ද වියදම් උනේ කොහොමද කියලා ෆෝන් එකට SMS පණිවිඩයක් කරන වෘද්ධාන්තිමේ. ඒ බදු පෙරලා ජනතාවට වැඩ කරනවා. ඒතර මොකද වෙන්නේ? ජනතාවයි රටයි උඩට එනවා. රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජනහමුවක් මීගමුව නගරයේදී ඊයේ පස්වරුවේ පැවැත්ුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. ජාතික ජනබලවේගය මේ වෙනකටත් මේ මැරතන් එකේ වට කීපයක් දුවලා තියෙනවා. හරිද? කිට්ටු වෙන්නවත් බෑ, මතක තියාගන්න. හරිද? සජබේ වගේ ව්‍යාපාරයක් ගත්තොත් අසාර්ථකයි. ඒගොල්ලෝ මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි තරමට අන්ධමන්ද වෙලා ඉන්නේ. පෞගේදා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරා 22 වෙනිදා ඒගොල්ලෝ මැතිවරණ සඳහා වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා කියලා. දැන් 22 වෙනිදා හැම වැඩපිළිවෙලක් ආවිනේ. අපිට ආරංචි විදිහට හදපු වැඩපිළිවෙලේ ගණන් වැරදිලු. හරිද? ඒ නිසා දැන් අලුත් එකක් ලියනවා තාම. ප්‍රමාණවත් තෝරා ගන්න තියෙන ව්‍යාපාරය ජාතික ජනබලවේගයේ බව තේරුම් ගන්න. වෙන මොකුත් ඕනේ නැහැ. ඔන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තමයි පළමු වතාවට ආණ්ඩුවක් හදන්නේ. මොකද ආණ්ඩුව කියලා කියන්නේ? අපේ ආණ්ඩුව අමාත්‍යතුර 25යි. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක රාජ්‍ය අමාත්‍යතුර කියලා තනතුරක් නැත. ඒවට තමයි ආණ්ඩු කියන්නේ. අමාත්‍යතුර හදන්නේ කොහොමද? අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා අපේ ඇමති මන් අමාත්‍යංශ නම් කරලා ඉවරයි. නමාත්‍යංශ රටක පිළිගැනීම හදන්න මොකද කරන්න ඕන? නීතියට ගරු කරන රාජ්‍යයක් ඕන. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. අද නීතිය ඉදිරියේ හැම දෙනාම සමානද? නීතිය ඉදිරියේ හැම දෙනාම සමාන නම් ලංසා පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. අපි හදන්න ඕන රටක් නීතිය ඉදිරියේ හැමෝම සමාන වෙන රටක්. අන්න ඒක හදනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒ නිසා අපි මේ බලය ඉල්ලන්නේ හුදු ආණ්ඩුවක්, හුදු නායකෙක් වෙනුවෙන් නෙවෙයි. අපි මේ බලය ඉල්ලන්නේ අලුත් සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. මේ පාතාලයත්, මේ කුඩු ව්‍යාපාරයත් මැඩ පවත්වන්න ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. මම එකක් කියන්න. අපි කිසි කෙනෙකුට ණයත් නැහැ, අපි කිසි කෙනෙකුට බයත් නැහැ. මෙරට හදන්න ඕනේ. හදන්න ඕනේ නැද්ද? හදන්න ඕන. එහෙම නැතුව අපරාධ කර කර පාතාල කල්ලි රට මෙහෙම මෙහෙව, කුඩු ව්‍යාපාරිකයන් රට මෙහෙම මෙහෙව රටක් ගෙනියන්න, ඒවට අපි ආණ්ඩුව හදන්නේ.